ආදරයෙන් පිළිගන්නවා අදත් ඔයාලා සියලුම දෙනාව රාජි විත්‍යු මගේ YouTube channel එකට ඔන්න ඉතින් අද හිත පිරෙන්න අලි ඇත්තු බලපු දවසක් මගේ ජීවිතේ පළවෙනිම වතාවට තමයි කතරගම වාසනාව ඒ වගේම බානු පැටියව මේ විදියට දකින්නේ ඒක ඉතින් මගේ හිතේ ගොඩක් කල් ඉඳලා තිබුණ ලොකු ආසාවක් ඇත්තටම කතරගම වාසනාව ජීවිතේ පළවෙනිම වතාවට දකින්න කෙනෙක් විදියට එයාව දැක්ක දුටු ගමම්ම මට හිතුනේ කතරගම වාසනා කොච්චර තරුණ ඇතෙක්ද කියලා මන් දන්න තරමින් කතරගම වාසනා කියන්නේ වයස අවුරුදු 50 ඉක්මවපු ඇතෙක් නමුත් අද අපේ රටේ ඉන්න අලියත්තුත් එක්ක සාපේක්ෂව බලද්දී කතරගම වාසනාට වයස අවුරුදු 50ට වැඩි කියලා හිතන්නත් බෑ. ඒ වගේම මෙයා ගොඩක් නිරෝගී පාටයි හොඳ ප්‍රතාපවත් පෙනුමක් තියෙනවා ගොඩක් පුෂ්ටිමත්. ඒ වගේම මෙයා ඉන්නේ වෙනම ලෙවල් එකක හරිම ආඩම්බර පාටයි. ඉතින් හිත පිරනකම්ම කතරගම වාසනාව දැක බලා ගත්තා. ඊගවට අපි ආව මෙන්න මෙයාව හොයාගෙන මෙයා නම් පොඩි ළමෙක් වගේ හරිම අහිංසකයි ඉතින් මේ ඉන්නේ කෝට්ටේ රාජා ඕනම කෙනෙක්ට කෝට්ටේ රාජා දිහා බැලූ පමණින්ම පේන්නේ යාගේ මේ දල යුගල ලොකු දල දෙකක් තියෙනවා යාට මේ දල දෙක යාට ලොකු ආභරණයකුත් වෙලා තියෙනවා ඉතින් මෙන්න මේ විදියට එයා නිදහසේ එයාගේ කෑම ටික ගන්නවා ඊගවට අපි ආව කතරගම බානු පැටියව බලන්න මේ ඉන්නේ කතරගම බානු ගොඩාක් තරුණ වයසේ ඉන්න අලි පැටියෙක් ඉතින් කාලබිල බෝලයක් වගේ ඉන්නවා හරිම ලස්සනයි එයා ගාව අපි ගොඩක් වෙලා හිටියා ඉතින් අපි ගිය වෙලේ ඉඳලා එනකම්ම මේක තමයි එයාගේ සෙල්ලම එයාට හෝස් එකක් හම්බ වෙලා ඉතින් එයා කරන්නේ වතුර බොනවයි නානවයි ගොඩක් වෙලා මේ දේ තමයි කර කර හිටියේ මන් දන්න තරමින් කතරගම වාසනත් ඒ වගේම මේ බානු පැටියත් කෝට්ටේ රාජාත් පළවෙනිම වතාවට තමයි මිනවන්ගොඩ පෙරහැරකට සහභාගි වෙන්නේ අපේ රටේ ඉන්න අලියත්තුත් එක්ක බලද්දී මේ වාසනා ඇත්තාගේ බානු පැටියාගේ වෙනසක් මන් දැක්කා ඇත්තටම මේ ඇතයි අලියයි ගොඩක් නිරෝගී පාටයි බානු පැටියා නම් ගොඩක් තරුණ වයසේ ඉන්න අලි පැටියෙක් ඒ වගේම ගොඩක් පුෂ්ටිමත් ඉතින් මං හිතන්නේ යාලා ජීවත් වෙන පරිසරයත් එක්ක තමයි ඒගොල්ලෝ මේ විදියට ඉන්නවා ඇත්තේ ඇත්තටම කතරගම වාසනා ඇත්තාව මේ විදියට බලා ගන්න අයට ක්‍රෙඩිට් එකක් දෙන්න ඕනේ මොකද ඒ සතාගේ වයසත් එක්ක ඒ සතා ගොඩාක් නිරෝගීව ගොඩාක් සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා ඉතින් ඒ නිසා එයා වෙනුවෙන් මහන්සි වෙන එයාව බලා ගන්න අයට ඒ ක්‍රෙඩිට් එක යන්න ඕනේ ඊගවට අපි ගියේ මිහින් රාජාවයි රෝහණ රාජාවයි බලන්න මේ දෙන්නත් මේ දවස්වල ගොඩක් පෙරහැරවල් වලට රට පුරාම තියෙන පෙරහැරවල් වලට සහභාගී වෙනවා. ඉතින් මේ පෙරහැරටත් එයාලා ඇවිත් හිටියා. ඊට අමතරව තවත් අලියැත්තු කීප දෙනෙක්ම මේ පෙරහැරට සහභාගී වුණා. මං වගේ අලියැත්තුන්ට ආදරය කරන අලියැත්තු බලන්න ආස මේ පෙරහැරට සහභාගි වෙන්න බැරි වුණ ඔයාලා වෙනුවෙන් තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් අදත් මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දෙන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේමයි ඔයාලා තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉඳී කියලා මං හිතනවා.